හයි බොවන්, අද දවසේ අපි ඇවිල්ලා ඉන්නේ සීගිරිය ප්‍රදේශයේ නාගල වැව කියන ගම්මානේ අසරණ දරු පවුලක් හොයාගෙන. අද දවසේ අපි මෙතනට එන්නේ නදීරා රෝෂිණී මහත්මිය නිසා. එතුමිය අපට මේ අයට පරිත්‍යාග කරන්නට වියලි ආහාර ලබා දෙනවා. එතුමිය මේ පරිත්‍යාගය කරන්නේ එතුමියගේ මෑණියන්ට පින් පිණිස. ඉතින් එතුමගේ මෑණියන් අමා මහ නිවනේම සැනසුම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අද දවසේ අපට මෙතනට එන්නට මඟ පෙන්වන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ඒ අහිංසක ජනතාව වෙනුවෙන් අමිල මෙහෙවරක් කරන සිසිල් නිස්සංක මහත්මයා. එතුමාටත් මේ අවස්ථාවේ බෙහෙත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ නිවසේ විශේෂත්වයක් තියෙනවා. මේ පියා පිළිකා රෝගී තත්ත්වයක් නිසා වකුගඩු අක්‍රිය වීමේ රෝගයෙන් පෙළෙනවා. ඊට අමතරව මේ දක්ෂ දරුවන් තමයි මේ නිවසේ සිටින්නේ. මේ නිවසේ දියණියක් ඉන්නවා, අපොස උසස් පෙළ හදාරන. ඒ දියණිය මේ අවස්ථාවේ අපට වීඩියෝවට යොමු කරන්නට බැහැ. මොකද තරුණ දියණියක් නිසා අපි මේ වීඩියෝට ගන්නෙ නැහැ. ජීව විද්‍යා අංශයෙන් තමයි මේ දියණිය උසස් පෙළ හදාරන්නේ. ඉතින් දක්ෂ දියණියක් අපි ඔබට ආරාධනා කරනවා. අනිවාර්යෙන්ම මේ අසරණ දරු පවුල වෙනුවෙන් ඔබට කළ හැකි උපකාරයක් තිබෙනවා නම් අනිවාර්යෙන් කරන්නට කියලා මේ අයගේ ගිණුම් අංකයක් තියෙනවා, අපි ඔබට සඳහන් කරන්නම්. මේ මවගේ ගිණුම් අංකය MDJ ඩි සිල්වා. MDJ ඩි සිල්වා. MDJ කියන්නේ මොකද්ද? මාදුවගේ දමයන්ති ජයසීලිද සිල්වා. ඒ නම තමයි එන්නේ ලංකා බැංකුව ශාඛාව වෙන්නේ සීගිරිය. ගිණුම් අංකය තමයි 84යි 87යි 02යි 47. 84යි 87යි 02යි 42. ඉතින් මේ පවුල රැකගන්නට අනාගතයේදී රැකියාවක් කරලා මේ දියණිය තමයි, මේ ආදරණීය දරු පවුලේ දියණිය තමයි ඉදිරියට ආයේ උත්තේ. ඉතින් අන්න ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ දියණියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන්, ඒ වගේම මේ පුංචි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඔබට කළ හැකි උපකාරයක් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම තමයි දුරකථන අංකය අපි සඳහන් කරන්නේ නැහැ. මොකද මෙතන තරුණ දියණියක් සිටින නිසා ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් අපට කතා කරන්න. අපි මේ අයව අනිවාර්යයෙන්ම සම්බන්ධ කරලා දෙනවා. ඒ වගේම සිසිල් මහත්මයා ඉන්නවා මේ ප්‍රදේශයේ, එතුමා හොඳින් දන්නවා. එතුමා හරහා අපි ඔබට මේ අයව සම්බන්ධ කරලා දෙන්නම්. මේ ගිණුම් අංකයට ඔබට කරන්නට හැකි උපකාරයක් තිබෙනවා නම් අනිවාර්යෙන්ම කරන්නට කියලා මම ආරාධනා කරනවා. ඉතින් හැමෝටම බොහොමත්ම ස්තුතියි. ආනන්ද ජුවලරියකින් තමයි මේ දරුවගේ පොත් වර්ගයක් අවශ්‍ය වෙලා විශේෂ අධාලව ආරගෙන දුන්නේ. ඉතින් තාත්තගේ රෝගීතාවත් එක්කන් අපිට කරගෙන යන්න බෑ. දරු හතර දෙනෙක්ම ඉන්නවා. ලොකු පුතාට ආසාවක් නැති නිසා ආර්ථික පැත්තෙන් දරුවගේ වියදම් දරන්නම බෑ. ගොඩක්ම අමාරුයි තමයි ළමයා කරගෙන යන්නේ. සතියේ දවස් 6ක්ම පන්ති තියෙනවා. මෙහි ඉඳලා යන්න වීලුවට රුපියල් 7000ක් යන මාසෙක, එතන ඉඳලා බස් එකට රුපියල් 300ක් ඕන හැමදාම. ඉතින් කරගෙන යන්නම බෑ අපිට. ඉතින් ප්‍රාදේශීය ලේකම්තුමියක් දාන්න හැමදේම, එතුමියත් උත්සාහ කරා පුළුවන් උපරිමින් උදව් කරන්න අපිට. ඉතින් ගොඩක් පින් දරුවගේ අධ්‍යාපනය ඉවර වෙනකල් උදව් කරන්න පුළුවන් නම් කවුරු හරි මහත්තයෙක්. දරුවා දැන් මොනවද කරන්නේ? බයෝ සයන්ස් තමයි ජීව විද්‍යාව හදාරන්නේ. මේ 2028 වෙනි ආගෝස්තු මාසේ උසස් පෙළට පෙළ ඉන්නවා. මේ තමයි පිළිකා. පිළිකාවෙන් තමයි වකුගඩු අමාරුව හැදුනේ. පිළිකා වලට බොනේ බහස් වලට. ඉතින් දැන් අවුරුදු 5කට වැඩි ලෙඩේ. ඉතින් එයාට මහන්සිලා වැඩක් කරොත් එහෙම දෙන ලේ නැති වෙනවා. ලේ තමයි අඩු වෙන්නේ ගොඩක් දුරට. එතකොට මේ ආය නැවත ලේ දෙන්න වෙනවා මාසෙට තුන් පාරක් වගේ විතර. ඒ හින්දා මහන්සි කරවන්නේ නැහැ. වැඩක් කරොත් ලේ නැති වෙනවා. එතකොට වකුගඩුත් ගොඩක්ම අමාරුයි. ඉතින් බෙහෙත් කරන්න විදිහකුත් නැහැ. අර ගිය අවුරුද්දේ බෙහෙත් නැති කාරණෙන් අපිට දරන්න උනා වියදම් එක මේ 18,000ක් විතර වගේ මාසෙ බෙහෙත් වලට. ඉතින් වාසම ග්‍රාමසේක තුමි පවා බෙහෙත් අරගන්න මුදල් දුන්නා අපට යාගේ තනි පරිත්‍යාගේ. ඉතින් තවත් ඉතින් බෙහෙත් එහෙම දැන් ගිය මාසෙ නම් බෙහෙත් තිබුණා. මේ මාසෙ මේ මුල් සතියේ පන්ති පීස් ගෙවා ගන්න බැරුව එක විෂයකට 2500යි රිවිෂන් මුත් එක්කන්. දැන් එහෙට අනිදායි ඉරිදා පන්ති දෙකක් තියෙනවා. පන්ති දෙකට රුපියල් 3800ක මුදලක් ඕනේ. ගෙවා ගන්න බැරුව දැන් ඉන්නේ. දැන් මං ගියා මේ රැස්වීමකටත් පුළුවන් වෙයිද කියලා බලන්න. එතනින් පොලියකට හරි මුදලක් ගන්න ඒක දෙන්න බෑ. ඒකව දැම්මට අද
කොහොමද කරගන්නේ කියන එකෙන් ඉන්නේ දැන් ඉරිදා වෙනකොට හිතේ පුදුම වේදනාවක් තියෙන්නේ ආතික පැත්ත හොඳටම කඩා වැටිලා තියෙන්නේ ඉන්න ගේට් දැන් කඩා වැටෙන්න මේ ඇතුළ බිත්ති ගලා වැටිලා තියෙන්නේ ඉතින් අර ගෙයක් කරගත්තා ඒකෙත් කොටසයි ඉදි වෙලා තියෙන්නේ ඒකටවත් යන්න තත්යක් නැහැ අර සම්පූර්ණ කරගන්න බැරි නිසා ගොඩක් දුෂ්කරතා මැද තමයි අපි ඉන්නේ එතකොට මට කියන්න දැන් ඔයාලට මම කවුරු හරි කෙනෙක් සම්බන්ධ කරලා දුන්නොත් දුවගේ මාසික වියදම දරන්නට ඒක පහසුවක් වෙනවා නේද පහසුවක් වෙනවා අනිවාර්යෙන්ම සර් පහසුවක් ලොකුම පහසුවක් මම උත්සාහ කරන අනිවාර්යෙන් බැරි වෙන්නේ නැහැ කවුරුන් හෝ ඉදිරිපත් වේවි දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් අනිවාර්යෙන් උපකාරයක් කරනවා තමයි හොඳයි සර් තව මාස 7ක් තියෙන සර් ඒක 8ක් උත් 7ක් කියන්නේ තව දැන් දෙක මේ මාසෙත් ඉවරයිනේ සර් ඉතින් ඉතිරි ටිකක් දරුවගේ කොහොම හරි කරගන්න පුළුවන් නම් ලොකුම දෙයක් සර් තාත්තගේ ප්‍රශ්නත් එක්කම කරගන්නම බෑ ආර්ථික ප්‍රශ්නයි මේ දෙන්නගේ ගැටලුයි දැන් අනිවාර්යෙන් ක්ලාස් ෆීස් ගෙවන්න සර් මේ සමුද්ධි සමිතිය මට සර් මන්නදා සමිතියෙන් දුන්නනේ මේ 20000 පොලියට ඒක මාස දෙකට හැරි දරුවගේ බස් වලටයි පන්ති පිසුයි ගෙවලා වීල් හයර් එක දුන්නයින් පස්සේ ආයෙත් 7500ක් ඉතිරි වුණේ ඒකේ තාම මට බාරිකයක් දාන්න බැරුණා පොලිය විතරයි ගෙව්වේ